හොඳම බයි එන්ට්‍රි විදිහට මම සලකන්නේ XRP එක තවදුරටත් මෙන්න මේ වගේ දෙයක් කරලා පහළට ඇවිල්ලා යන්න හැකියාව තියෙනවා. හරියට ඉතින් ඔන්න අද අරගෙන ආව ඕල්කොයින් කීපයක් මම තෝරගත්තා. ඒ වගේම අපි කලින් දවස්වල කතා කරපු ඕල්කොයින් වල අප්ඩේට් එකක් අරන් එන්නත් ඕනේ. ඉතින් ඉගිය දවසේ වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුව නැත්නම් අනිවාර්යෙන් බලන්න. අපි බිට්කොයින් එකේ අනාගතේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් හොඳම ප්ලෑන් එක කතා කරා. මම මදුරංග සහ අපේ කලණ එකතු වෙලා කන්සෙප්ට් තුනක් යූස් කරේ. ඉතින් ඒ නිසා ඒක බැලුව නැති කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් බලන්න. ඉතින් අද ඔයාලට මම කතා කරන්න යන්නේ බිට්කොයින් එක ගැන. ඉතින් ඊට කලින් මම ඔයාලට දුන්න බොන්ක් එකේ අප්ඩේට් එකක් ඔයාලා මතකද? ඉතින් ඒක මෙන්න මේ විදිහට වැඩ කරලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි අපි අප්ඩේට් එක දුන්නේ. මෙහෙම පහරට එන්න ඕන කියලා. මෙන්න මේක තමයි ඊළඟ බයිසෝන් එක වෙන්නේ කියලා. ඉතින් මේ වෙනකොට ඒ කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම XRP එකත් අපි දුන්නා මතකද? ඔයාලට බැලුවා නම් මේ වෙනකොට 113%කට ආසන්න ප්‍රමාණයක් ලෙවරේජ් නැතුව මාකට් එකට dump වෙලා තියෙනවා XRP එක. ඉතින් ඒකත් buy zone එකට ඇවිල්ලා තියෙන හැබැයි මෙතන sharp correction එකක් හැදිලා තියෙන එක අපිට පුංචි ගැටලුවක් කරනවා. ඒ නිසා බලාපොරොත්තුෙන් ඉන්න XRP එක තවදුරටත් මෙන්න මේ වගේ දෙයක් කරලා පහළට ඇවිල්ලා යන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන triangle pattern එකක් වගේ හදන්න තාම අවස්ථාව තියෙනවා. මොකද සම්පූර්ණ වේව් එක සයිඩ් වේ යන්න පුළුවන් නිසා, වේව් 4 එකක ඉන්න නිසා. ඉතින් ඔන්න ඔය ගැන අනිවාර්යයෙන්ම අයිඩියා එකක් ඔළුවේ තියාගෙන ඉන්න. හරි, ඊළඟට අපි යන් අද තෝරගත්තේ මම ඩොජ්කොයින් එක. ඉතින් ඩොජ්කොයින් එක ගැන කතා කරොත් මම ඊට කලින් ටෙලිග්‍රෑම් එක හරහා සහ TikTok එක හරහා සහ YouTube හරහා අප්ඩේට් කීපයක්ම අරගෙන ආවා. ඉතින් මෙන්න මේ ෆයිනල් ක්‍රෑෂ් එක කලින් මම අප්ඩේට් එකක් දුන්න. මෙතනින් ලෝන් වෙලා මෙන්න මේ සෝන් එකෙන් වැන්නවා කියලා අනිවාර්යෙන් ටෙලිග්‍රෑම් එකට ගිහිල්ලා බලන්න මේ කියපු කතාව ඔය විදිහට දීලා තියෙද කියලා. ඉතින් ඒ වගේම බයි එක අපේ 116කුත් සෙල් එක 145ක් 46ක් වගේ ලෙවරේජ් නැතුව පර්ෆෝම් කරලා තියෙනවා. ඉතින් මේක ගත්ත කට්ටිය ඉන්නවා, මේ ට්‍රේඩ් එක ගත්ත කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මොකද මේක සෑහෙන දවසකට කලින් දුන්න ට්‍රේඩ් එකක් නිසා. ඉතින් එතනින් පස්සේ ඩොජ් එකේ කතාව, මගේ කරෙක්ෂන් එක මෙතනින් මම ඉවර කරලා තියෙනවා. හැබැයි මේක වේව් 4 එකක්. අපිට තව ඕල් 4 එකක් පහළට ගන්නවට වඩා ඕනනම් සයිඩ් වේ එකට ඕල් 4 එකක් දාගන්න පුළුවන් මෙන්න මෙහෙට. ඉතින් මෙතන තියෙන දේවල් එක්ක අපි බලද්දී ඩොජ් කොයින් එකේ සම්පූර්ණ කරෙක්ෂන් ඉවරයි කියලා ගන්න පුළුවන්. එතනින් පස්සේ අපිට හිතන්න පුළුවන් මේ හැදිලා තියෙන්නේ 1-2 setup එකක් කියලා. ඉතින් වේව් 1-2 third wave එක තාම ඉවර නැහැ. 3-4 5 කියලා වාර දා ගන්න පුළුවන් තියෙන ලක්ෂණත් එක්ක. ඉතින් එතනින් ඉස්සරහට මෙන්න මෙතනත් අපිට sub 1-2 කියලා ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් sub wave 1-2 එකක් යනවා කියන්නේ wave එක extend වෙන්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් මෙතන ඔයාලා 4-5 විදියට එනවා. ඉතින් එතනින් පස්සේ අපි බලමු මෙන්න මේ third wave එක යන්න කලින්, මෙන්න මේ wave 5 එක යන්න කලින් මෙන්න මේ 4 එක ඇතුළේ මොන වගේ දේවල් කරන්න පුළුවන් කියලා. ඔයාගේ ඊළඟ entry එක loan entry එකට යනවා නම් ඔයාගේ ඊළඟ loan entry එක ගන්න හොඳ තැනක් අපි බලමු. ඉතින් ඔයාලට ඕන මොනවා හරි coins තියෙනවා දාන්න comment එකක්. ඒ වගේම TikTok එක follow කරලා තියාගන්න. මම අලුත් සීසන් පටන් ගන්න තියෙනවා old coin සහ mother currency bitcoin එකේ මේ දැන් තියෙන price එක සහ ඊළඟට 2025 දී යන්න පුළුවන් prediction එක elliott ව හරහා අරගෙන මේ price විතරක් මම දාලා තියෙනවා. ඉතින් ඒකේ තෝරගත්ත coin එකක update උත් මම ඉදිරියේදී අරගෙන එන්න TikTok එක හරහාම. ඉතින් මෙන්න මේ wave 4 එක ගත්තහම මේ විදි wave 4 එකේ comment target එක break කරලා තියෙනවා. ඉතින් අපිට හිතන්න පුළුවන් මෙන්න මේ wave 4 එක ඇතුළේ මේ වෙලාවේ මාකට් එක කරන්න හදන්නේ ට්‍රයැන්ගල් වගේ pattern එකක් හදන එක. ඉතින් ට්‍රයැන්ගල් වගේ pattern එකක් හදලා wave 4 එක ටිකක් මෙන්න මෙහෙම පැත්තකට ගිහිල්ලා ඉවර වෙලා යන්න හැකියාව තියෙනවා. ඉතින් ඔක sub wave 4 එකක්. ඉතින් අන්න ඒ අයිඩියා එක තියාගෙන ඔයගොල්ලෝ ට්‍රේඩ් වලට යනවා නම් යන්න මේක ඇතුළේ scalp buy වලට සහ sell වලට යන්න පුළුවන් ABCD කියලා. මෙන්න මේ විදිහට ට්‍රයැන්ගල් එකක් නිර්මාණය කරලා ඊළඟට මෙන්න මේ view 5 එක කම්ප්ලීට් කරන්න යන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ පැත්තෙන් structure breakout එකක් එහෙම බලාගත්ත හැකි අපිට. ඒවත් එක්ක මෙන්න මේක bullish කියලා confirm වෙන අන්තිමට මෙන්න මේ channel එකත් retracement එකක් අරගෙන market එක උඩට යන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ 4 එකත් එක්ක. මේ tree එක මෙහෙම වුණාට පස්සේ මෙන්න මේ වගේ. ඉතින් එතනින් පස්සේ තමයි හොඳම retracement එක ඇවිල්ලා ඊළඟට හොඳම buy entry අපේ third wave එකට වදින entry වදින. ඉතින් මේක තමයි හොඳම buy entry විදිහට මම සලකන්නේ. ඒක තමයි ලොකු target එකක් යන්න තියෙන dodge එකේ.
එතකොට අපිට කෙලින්ම මෙන්න මේ ඕල් ටයිම් හයි එකට ටාගට් කරන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඔයාට පුළුවන් මේ දැන් තියෙන තැන ඉඳන් රෝලර් කෝස්ටර් ඇවරේජ් කරන්න පටන් ගන්න. මොකද මේක උඩට ගිහිල්ලා නැවත රිට්‍රේස්මන්ට් එකක් එන්න හැකියාව තියෙනවා. මේක මේජර් 1 එකක් වුණොත් මෙන්න මේ 0.16 වගේ ප්‍රයිස් වලට එන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔය කියපු ප්ලෑන් එකත් එක්ක ඉන්න ඔයාලා කන්ෆර්මේෂන් එන්ට්‍රිස් තියෙනවා නම් ඒවා ඒ තැන්වලදී ගන්න. ඒ වගේම ඔයාලට මීටත් වඩා වෙනස් සිනාරියෝ එකක් තියෙනවා නම් චෙක් කරන ඒකත් කියන්නේ. ඉතින් මෙතන ආය වෙන්න පුළුවන් එකම දේ තමයි මේ වේව් 4 එක විවර නැති වෙලා මේක වේව් 1ක් වෙලා මේක වේව් 1ක් වෙලා මේ පැත්තට B C කියලා කරෙක්ෂන් පෑන් එක නිර්මාණය කරන එක. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් වුණොත් එහෙම තව පාදයක් පහළට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ABCD විදිහට ලොකු ට්‍රයැංගල් පෑන් එකක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි මගේ දල අදහස නම් බිට්කොයින් එකත් තව ටික දවසකින් අපහු උඩට යන්න පටන් ගන්න තියෙන නිසා මේකත් ඒත් එක්කම දිගටම යන්න පටන් ගනී කියන එක. ඉතින් ඔක තමයි මගේ ඩොජ් කොයින් එකේ ප්ලෑන් එක මේ වෙලාවේ. ඉතින් ඒත් එක්කම KSP කැස්පා ඒ ගැනත් අපි කතා කරා මීට සෑහෙන කාලෙක ඉඳන්. ඉතින් ඔයාලට මම මෙන්න මෙහෙදිත් අප්ඩේට් එකක් දුන්නා. අපේ EWC එකට දුන්න අප්ඩේට් එකක් මම ඔයාලට දීලා තිබ්බා. ඉතින් අන්න ඒ ට්‍රේඩ් එක ඒ දවස්වල ගත්ත කට්ටිය ඉන්නව නම් 40%ක් ලැවරෙන් නැතුව පම්ප් එකක් ගියා. ඉතින් ඒකත් එක්ක මෙන්න මෙතන ට්‍රයාංගල් පැන් එකක් නිර්මාණය කරනවා වගේ අපිට ගන්න පුළුවන්. ඉතින් ABCDE කියලා තව එක ලෙග් එකක් වෙන්නට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ ප්‍රයිසස් වලින් මෙන්න මේ 0.1645 වගේ ඒ ප්‍රයිස් වලට ආසන්නෙන් ඔයාගේ එන්ට්‍රිස් ගන්න පටන් ගන්න පුළුවන්. ඉතින් වේව් 5 එකක් තමයි යන්න තියෙන්නේ. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් කන්ෆර්මේෂන් එන්ට්‍රි එකක් ගන්න. ඉතින් ඔන්න කැෂ් බෑග් එකේ චූටි මචූටි අප්ඩේට් එක කරන්ව. එහෙනම් මතා කරන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න.